Hello everyone! ඔන්න එහෙනම් ගොඩක් කාලයකට පස්සේ අවුරුදු බ්ලොග් එක තමයි මේ අරගෙන එන්නේ. දැන් වෙලාව හවස 4යි. මොනවද තේ ලැබලා තියෙන්නේ දැන්? ඔව්. පාරේ වාහන වෙනදට වඩා ගොඩක් අඩුයි. සාපේක්ෂව සෑහෙන ප්‍රමාණයක් අඩුයි. එකක් දෙකක් වගේ ඉඳලා හිටලා හිටමෙට යනවා. පොඩක් අරුගලක් ටික තියෙන්නේ. ඔව්. එහෙනම් බලමු අපි ඉස්සරහට අද දවසේ මොනවද කරන්නේ කියලා. නොනගත්තේ වෙලාව මොනවද කරන්න කියලා කල්පනා කර කර ඉද්දී අපිට හිතුණා මූවි එකක් බලන්න ඕනේ කියලා. අපේ තිබිච්ච මූවි ලිස්ට් එක බලාගෙන යද්දී අපිට හම්බ වුණා TV series එකක්. මේ තමයි Under the Dome. මේක ඔයාලා තවමත් බලලා නැත්නම් මම වෝන් කරනවා ඔයාට මේකනම් බලන්න එපා. මේක ඇබ්බැහි වෙනසලුයි. ඉතින් මේක අපි බලන්න පටන් ගත්තේ 13 වෙනිදා නොනගත්තේ වෙලාවේ. අද මම රෙකෝඩින් එක කරන්නේ 15 වෙනිදා. අපි නිදාගත්තේ 15 වෙනිදා පාන්දර 4ට. ඒ තරමට මේක එපිසෝඩ්ස් ටික බලලා ඉවර කරන්න අපි දෙන්නට මාරම උවමනාවක් තිබුණේ. මොකද ඒකේ ඒ තරමටම ඇඩික්ටිව්. දැන් ඔයා හිතනවා නම් නොනගත්තේ එහෙමත් නැත්නම් පුණ්‍ය කාලයේ තියෙන්නේ පන්සල් යනවා වගේ දේවල් කරන්න කියලා. ඔව්. අපි පන්සල් යන්නත් ප්ලෑන් කරගෙන හිටියේ. හැබැයි පහුගිය දවස් ටිකේම වගේ මේ දවසෙත් හවස සෑහෙන්න ලොකු වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් අපිට අකමැත්තෙන් වෙනත් පන්සල් යන අදහස අතහැරලා දාන්න සිද්ධ වුණා. ඉතින් කම්මැලිකමට ඉන්නේ නැතුව අපි හිතුවා චුට්ටක් ගිහිල්ලා ඕමි අතක් ගහන්න ඕනේ කියලා අපේ යාළුවා ටිකත් එක්ක. මේ තමයි මගේ ඕමි පාට්නර්. අපි දෙන හැමදාම පාර්ටිනවා. මේ තමයි අපේ ඕමි ගෑන් එක. මේ කියන දවසේ නම් අපි උඩින්ම දිනුවා. චූටි කාලේ මට මතකයි නොනගත්තේ වෙලාවට අපි ගොඩක් කරන්නේ පංච දාන එක. පංච පෙත්තක් ඕනි කරන බෙල්ලෝ හිටියා නම් අපිට පංච කෙලින්නක් තිබුණා. ඔයාලත් නොනගත්තේ වෙලාවට මේ වගේ ගේම් එකක් ට්‍රයි කරලා බලන්න. ආසහිතේ. ඔය ඔක්කොම ඉවර කරලා රෑ 11:06ට තිබිච්ච නැකතට අපි දෙන්න කිරි ඉතිරෙව්වේ මෙන්න මෙහෙම. අපේ කිරිමූටිය නම් නැගිනහිර පැත්තට තමයි ඉතිරුවේ. ඉතින් බටහිර හැර ඕනම පැත්තක් සුබයි කියලා කියනවනේ. කොහොම හරි ඔයාලා හැමෝටමත් මේ ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සුබම සුබ නව වසරක් වේවා කියලා අපි ඉති සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තව දෙයක්. පහුගිය මාස කීපෙම අපිට බ්ලොග්ස් දාන්න බැරි වෙච්ච නිසා ඒ ගැන අපෙන් අහපු, අපි ගැන හොයලා බලපු ගොඩක් දෙනෙක් හිටියා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි අපි ගැන මේ විදියට හොයලා බැලුවට, ඒ වගේම ඔයාලා දෙන මේ ආදරයට. ඉතින් ඉස්සරහට ඔයාලව ඩිසපොයින්ට් කරන්නේ නැතුව දිගටම බ්ලොග්ස් අරගෙන එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. කොහොම වුණත් අපිත් ඔයාලට ගොඩාක් ගොඩාක් ආදරේ කියන එක මතක් කරන්න මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා. මේ විදිහට කිරි ටික ඉතිරෙද්දී කිරිබත් හදන ඕනේ කරන දේවලුත් මම ලිපේ තියාගෙන තිබ්බේ. ඒ වගේම හත්මාලුවකුත් අපි හැදුවා. හත්මාලුවක් කියලා කියන්නේ කොළ, දලු, මද, ගෙඩි, කරල්, ඇට මේ වගේ වර්ග 7ක් එකතු කරලා අපි හදාගන්න ව්‍යංජනයක්. ඉතින් මේකත් එක්ක කට සම්බෝලයක් එක කිරිබත් කනකොට අම්මෝ පුදුම රසක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අන්තිමේදී අපේ අවුරුදු කෑම මේසේ හදාගත්තේ. බලන්නක ලස්සනයිද කියලා ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ හැම රස කැවිල්ලක්ම නම් මම හදපුවා නෙමෙයි. ඒත් මම ජීවිතේ පළවෙනි වතාවට තමයි තනියම මුං කැවුම්, නාරං කැවුම්, හත්මාලුව, පැණිවලලු, අලුවා මේ දේවල් හැදුවේ. තමන්ගේ අතින්ම හදපු කෑම වර්ග රසට තියෙනකොට දැනෙනේ සතුට කොහොමද කියලා ඉතින් ඔයාලා දන්නවනේ. මේ තියෙන්නේ මං අලුව හදනකොට අපේ නංගි ගත්ත වීඩියෝ එකක චූටි කෑල්ලක්. ඉතින් සුබ නැකතින් කෑම මේසේ පහන් පත්තු කරලා ඊට පස්සේ අවුරුදු කුමාරයාටයි අනිත් පුංචි සතුන්ටයි කෑම වේලක් වෙන් කරලා ඊට පස්සේ අපි ගනුදෙනු කරලා වැඩ අල්ලලා අපේ ආහාර අනුභවය සිත කරපු විදිහ තමයි ඔයාලා මේ දකින්නේ. Thank you.
ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවස නිමාවට පත් උනේ. ඊළඟ දවසේ අපි හිතාගෙන හිටියේ නෑගම් යන්න. නෑගම් කිව්වට ඇත්තටම අපිට නෑය ගොඩක් මෙහෙ නෑ. හිතවත් කීප දෙනෙක්ගේ ගෙවල් වල තමයි අපේ ජීවිතේ ළඟින්ම හිටපු කීප දෙනෙක්ගේ ගෙවල් වලට තමයි අපි යන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් පහුවෙනිදා අපි උදෙන්ම යන්න හිතාගෙන හිටියත් ඇත්තටම අපි ඔක්කොම වැඩි ඉවර කරලා ලෑස්ති වෙනකොට 11 මාර වගේ වුණා. ඉතින් මේ අපි යන්න පිටත් වෙලා තියෙන්නේ අපිට ඒ යන්න තිබිච්ච තැන්වලට. ඉතින් කොහොම හරි දවසම ඇවිදලා අපි අන්තිමේදී අපිට යන්න හිතාගෙන හිටපු එක තැනකට හැර අනිත් සියලුම තැන්වලට ගියා. ඒ අසේ බක්මහකුණුත් එක්ක ලොකුම ලොකු වැස්සකුත් කඩාගෙන පාත් වුණා. ඉතින් කොහොම හරි අපි අපේ දවසේ වැඩ ටික සාර්ථකව නිමා කරලා අන්තිමේදී මෙන්න මේ විදිහට තමයි ගෙදර යන්න පිටත් වුනේ. එහෙනම් අලුත් වතාවක් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන ගමන් ගිහින් එන්න පරිස්සමින් සතුටින් ඉන්න.